ඔබේ හැඩරුව ගැන කතා කරනකොට නිරන්තරයෙන් ඔබේ රූපේ ලස්සනට තියාගන්න උදව් කරන කෙනෙක් තමයි අදත් අපි මැදිරියට කැඳවා ගන්නේ. ඔබ ගැන හරියට හිතන ඔබ ලස්සනට ඉන්න ඕනේ, ඒ ලස්සනට ඉන්න ඔබ කොහොමද ඔබේ කටයුතු සම්පාදනය කරගන්නේ කියන කාරණාව ගැන නිරන්තරයෙන් අපිට කියා දෙනවා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර. ආයිබෝන් ඔබතුමන්ට. ඉතින් වෛද්‍යතුමන්ගෙන් ඔබේ රූපේ ගැන කතා කරන්න පුළුවන්, අහගන්න පුළුවන්, ඔබට තියෙන ප්‍රශ්න ගැටලු ගැන කතා කරන්න මැදිරිය දුරකථන අංකයේ විවෘතයි මෙතෙන් පටන් 0115 299 299 කියන අංකයට ඔබට කතා කරන්න පුළුවන්. ඔබට තියෙන ගැටලු පිළිබඳව කතා කරන්න වෛද්‍යමනි පහුගිය කාලේ පුරාම කතා කරපු මාතෘකාවක් තමයි මේ ස්කාස් කියලා අපි කියන්නේ හැමේ තියෙන බලවල් සහිත තත්වය. ඉතින් මේ වගේ තත්වයකට විසඳුම් හොයන්න කලින් මේ රෝගී තත්වය ඇති වෙන්නේ, මේ ආසාදිත තත්වය ඇති වෙන්නේ කොහොමද කියන කාරණාවෙන්ම අද දවසේ අපි කතා බහ ආරම්භ කරමු. තිරණ, දැන් මුලින්ම කියන්නට ඕනේ, දැන් ඔබ කිව්ව ඉතාමත් පැහැදිලිව කාන්තාවන් තමයි රූපය ගැන වැළවෙන්නේ. නමුත් මේ වෙනකොට පුරුෂ පාර්ශ්වයත් ඒ ගැන සැලකිලිමත් වෙනවා කියන ඇත්තටම දැන් මම වෛද්‍යවරයෙක් විදිහට මේ ගැන මේ මං ප්‍රතිකාර කරනකොට මට හම්බ වෙන කට්ටිය කාන්තා පුරුෂ කියලා එහෙම ලොකු අඩුවක් නෑ. දෙගොල්ලන්ගෙම රූප කාය පෞරුෂය ගැන, මම රූපලාවන්‍ය කියනකට වැඩිය කැමති රූප කාය පෞරුෂය ගැන කියලා කියන්න. ඒ ගැන කටයුතු කරනවා. ඒක ඇත්තටම හොඳයි. හේතුව තමයි අපි මුල ඉඳන්ම තරුණ වියේ ඉඳන්ම තමන්ගේ රූප කාය පෞරුෂය ගැන සැලකිලිමත් වුණොත් ඉතාමත් හොඳට පවත්වාගෙන යන්න පුළුවන්. හොඳටම වැහැරිලා ගිහිල්ලා හොඳටම මූණ මේ වෙනස් වෙලා ගියාට පස්සේ ආපහු ගොඩාක් අනිත් පැත්තට හදනවා කියන එක සෑහෙන අමාරු කාර්යයක්. සහ කාලයක් ගත වෙනවා. ඒ නිසා බොහෝ දෙනා ඉතාමත් සැලකිලිමත් වෙන්නට ඕනි. තරුණ වයසේ ඉඳන්ම තමන්ගේ රූපකාය පෞරුෂය පවත්වාගෙන යන්නට. ඉතින් ඒක තමයි ප්‍රධාන වශයෙන් කියන්න ඕනි කාරණාව. දෙවෙනි එක තමයි ඔබ කතා කරපු මේ වලවල් කියන එක. ඇත්තටම මං කැමති රූප රාමුත් එක්ක වලවල් එන්නේ කොහොමද කියලා කියන්න. දැන් අපේ හැම මතුපිට ලස්සනට තියෙන්නේ හැම මතුපිට සෛල තට්ටුවක් හොඳට හැදෙන හින්දා. එතකොට මේ සෛල තට්ටුව හොඳට හැදිලා ලස්සන සෛල තට්ටුවක් තියෙන්න ඕනේ. දැන් මේ රූපේ බලන්න, පළවෙනි රූපේ තියෙනවා අර කෙස් ගහක් වටේට, කෙස් ගහ යටටම ගහ පොල් ගහක් හිටේ වගේ හැදිලා තියෙනවා. ඒකේ දෙපැත්තේ තියෙනවා, එක පැත්තක දකුණු අත පැත්තට වෙන්න තියෙනවා කහපාට ග්‍රන්ථියක්. හරියට බල්බ් තුනක් වගේ තියෙනවා. ඒකෙන් එළියට එන කහපාට දේ කෙස් ගහ වටේට සුදු කහපාට තවත් පිරලා තියෙනවා. ඒක ඒ හැම මතු පිටත් කහපාට ලකුණු කරලා තියෙනවා. දැන් මේ තමයි අපේ හැමේ තියෙන තෙල් ග්‍රන්ථිය. තෙල් ග්‍රන්ථිය අර උඩදී එකතු වෙලා බ්ලොක් වුණාම තමයි අර විදියට හැදිලා තියෙන්නේ. එතකොට ඊට උඩින් තියෙනවා අර ලා රෝස පාටයි තද දුඹුරු පාටයි අතර ඉරක් වගේ දෙයක්. මෙන්න මේකට කියන්නේ චර්මය කියලා. අර තනි ඉරක් තියෙන මෙහෙම ඉරක් ඇඳ වගේ අර මේ වංගු වංගු තියෙනකට කියන්නේ චර්මය කියලා. ඊට උඩින් තියෙන රෝස පාට කොටස අපිචර්මය. අපිචර්මය. ඒ අපිචර්මයේ උඩ තියෙන කහපාට තට්ටුව තමයි පිටට පේන අපිචර්මයේ එළියට තියෙන කොටස. දැන් අර කහපාට තියෙන සාමාන්‍ය තෙල් ග්‍රන්ථිය අර උඩින් බ්ලොක් වුණාම දෙවෙනි රූපෙට එනකොට තෙල් ග්‍රන්ථිය ලොකු වෙලා තියෙනවා. තුන්වෙනි රූපෙට එනකොට තෙල් ග්‍රන්ථිය ගොඩාක් ලොකු වෙලා ගිහිල්ලා වටේට රතු වෙලා ඉදිමිලා හැම මතු පිටක් රතු පාට වෙලා. මේක තමයි සාමාන්‍ය විසප්පුවක හැඩේ. සාමාන්‍ය විසප්පුවක් කියන්නේ හැම යට තියෙන බ්ලොක් වෙච්ච තෙල් ග්‍රන්ථියක් විස බීජ ගිහිල්ලා පැසවලා වුණාම. එතකොට දැන් අර මෙහෙම ඉදිමුණාම අර ඉරක් වගේ තියෙන චර්මය කියන එක හානි වෙනවා රතු පාට වෙලා ඉදිමිලා. දැන් ඒ චර්මය හොඳට තියෙනවා නම් තමයි තිලෙන්නේ ලස්සනට හැම මතු පිට සෛල තට්ටුවක් ගොඩක් හැදෙන්නේ. දැන් මේ ඉදිමිලා රතු වෙලා ගියාම මේක කැඩිලා ගියාම එතන ලොකු තුවාලයක් හැදෙනවා. එතන විසප්පු ගෙඩියක් උපරපුවම ඒ අවට හැම තුවාල වෙලා ඕනෑම තැනක ශරීරයේ හැදෙන විසප්පුව තුවාල වෙලා ලොකු කැලලක් හැදෙනවා කියලා ඔබ අපි හැමෝම දන්නවා. ඊළඟට විසප්පු ගෙඩියක් මිරිකල යවපුවම ඇතුලේ කොස්ස ඉතුරු වෙනවා. ඒ කොස්ස ඉතුරු වුණාම විසප්පෝ සනීප වෙන්නේ නැහැ. ආයයි ඉස්ම ගල ගල තියෙනවා. ඇත්තටම කිව්වොත් වෛද්‍ය විද්‍යාත්මකව මේ තියෙන හැම විසප්පුවක්. දැන් අර කළු පාටක උඩ තුඩක් තියෙන බලන්න. ඒ කළු පාට උඩ තුඩ කියන්නේ අර විසප්පු ග්‍රන්ථිය ඇතුලේ තෙල් ගලාගෙන යන ග්‍රන්ථිය උඩින් බ්ලොක් වෙලා. ඊට පස්සේ එහා පැත්තේ තියෙන හැම එකක් තමයි. මේ ඒ කළු පාට බ්ලොක් වෙච්ච ග්‍රන්ථියත් එක්ක රෝම කූපෙකුත් තියෙනවා. මේක තමයි විසප්පුව. දැන් මේකම තමයි කුරුලෑව කියන්නේ. මේ තියෙන කුරුලෑවක් ඇත්තටම. මේකම තමයි ශරීරයේ වෙන කොහේ හරි හැදුණත් වෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මෙහෙම වුණාම අර
හමේ මතු පිට හදන සෛල තට්ටුව හදන මුල් තට්ටුව ඒ කියන්නේ මාතෘ සෛල තට්ටුව විනාශ වෙලා යනවා. එහෙම වුණාම හම මතු පිටට ලස්සනට හම හදන්න බැරි වෙනවා. අර විසප්පෝ පුපුරලා ගියාම ඒ කොටසේ සාමාන්‍ය තැනකදී කැලලක් හැදෙනවා වගේ ඒ විදිහටම කැලල් හැදෙනවා මූණේ. එහෙම කැලල් ගොඩක් එක්ක සාමාන්‍ය හැම තියෙනකොට සාමාන්‍ය හැම හොඳට හැදෙනවා අල කැලල යට වල වගේ තියෙනවා. මේවා තමයි අපි ස්කාස් කියලා කියන්නේ. එතකොට ස්කා එකක් ඇත්ත. දැන් මේ බලන්න මේ රූප රාමු. හැබැයි මේ තියෙන විසප්පුව දැන් මං කුරුලෑ වලට විසප්පු කියලාම කියන නැත්නම් ඒක තේරුම් ගන්න නැහැ. කුරුලෑ කියන්නේ විසප්පු. සා දැනනවත් වැඩි නේ විසප්පු කියලා කියන්නේ. කුරුලෑ කියන්නේ විසප්පුම තමයි. ඒ වගේ ප්‍රමාණය අඩු එක තමයි. දැන් අර පළවෙනි තට්ටුවේ තියෙන මයිල්ඩ් කුරුලෑ කියන්නේ යන්තම් තියෙන ඒවා. දැන් ඒ වගේ එකට හොඳ ෆේස් වොෂ් එකක් හොඳට මූණ පිරිසිදුව තියාගෙන සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරලා මේන්ටේන් කරගන්න පුළුවන්. දෙවෙනි තත්ත්වයට එනකොට අපිට ඊට එහාගේ ප්‍රතිකාරයක් කරන්නට වෙනවා. තුන්වෙනි අවස්ථාව වෙනකොට අනිවාර්යයෙන්ම හමේ අර විසප්පු ග්‍රන්ථිය හැදිලා මූණෙත් විසප්පු ග්‍රන්ථිය හැදිලා අර කොස්ස ඉතුරු වෙන මට්ටමට ඇවිල්ලා. දැන් පළවෙනි එක්කෙනා ඉතාම ලේසියෙන් සනීප වුණාට තුන්වෙනි එක්කෙනා ක්‍රීම් වලින් විතරක් සනීප කරන්න බෑ. ෆේස් වොෂ් එකකින් විතරක් සනීප කරන්න බෑ. තුන්වෙනි එක්කෙනාට එනකොට ප්‍රතිකාර කරන්නට ඕනි අර කොස්ස නැති වෙලා විසප්පු ගෙඩිය හොඳ වෙනකන්. එන්න ඒ හින්දා තමයි කුරුලෑවල තත්වය හඳිවි හරියට තේරුම් අරන් ප්‍රතිකාර කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අර විසප්පු ගෙඩි පුපුරලා ගියාම කැලල් හැදෙනක නවත්තන්න බෑ. කැලල් හැදුනම ඒ කැලල කියන එකේ අර සෛල තට්ටු මොනාවත්ම නැහැ. නිකම්ම තන්තුමේ තට්ටුවක්. ඉතින් ඒක කවදාවත් කැලල නැති වෙන්නේ නැහැ. ඒ කැලල නැති කරන්නට නම් කැලල් නැති කරන ප්‍රතිකාර කරන්නට ඕනේ. එහෙම ප්‍රතිකාර තියෙනවා. හරි. ඉතින් ඔබත් මේ වගේ තත්වයකින් පීඩාවට පත්වන කෙනෙක් නම් ඔබට පුළුවන් මැදිරියට ඇමතුමක් දීලා වෛද්‍යතුමාගෙන් මේ පිළිබඳ විමසීමක් කරන්න. ඔව්. තිලිනි දැන් මෙන්න මේ බලන්නකෝ. දැන් මෙයාට අර මේ විසප්පු ගෙඩිම තමයි තියෙන්නේ. නමුත් මේවා අර කොස්ස ඇති වෙන තරම් ලොකු වෙච්ච ඒවා නෙවෙයි. සහ මේ නලල ප්‍රමාණය පමණක්. දැන් මේ වගේ වෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා අධික ලෙස අසාත්මික තත්වයකට ලක්වීම. දැන් මෙහෙම මේ වගේ මූණවල තියෙන බොහෝ දරුවෝ මට හම්බ වෙනවා සුදු වෙන ක්‍රීම් ගාපු හින්දා එහෙම ළමයි. දැන් මේ දරුවගේ ඒ හින්දා වෙන්නත් පුළුවන්. හැබැයි මේ දරුවගේ හැම ගොඩාක් ඔයිලි. මෙයාගේ විසප්පු ගිරි වගේ තමයි තියෙන්නේ. ඔව් අපිට දැක්කම මෙයාගේ මූණ සනීප කරනකොට ක්ලෙන්සර් එකක් ක්‍රීම් එකක් විතරක් බෑ. අර විසප්පු ගෙඩි වල තියෙන කොස්ස නැති වෙන ප්‍රතිකාර කරන්නත් අවශ්‍යයි. ඒ වගේමයි තෙල් ග්‍රන්ථි ටික පාලනය වෙන්න ප්‍රතිකර්ම යොදන්නට ඕනේ. ඒ සඳහා දීර්ඝ කාලීන ප්‍රතිකර්මක් තියෙනවා, කෙටි කාලීන ප්‍රතිකර්මක් තියෙනවා. ඒ මගින් සනීප කරන්න පුළුවන්. දැන් කවුරු හරි කියන්න පුළුවන් මේ කුරුලෑ නැත්තටම නැති කරනවා. හොඳයි, ඔබේ රුව පිළිබඳව තියෙන සියලුම ගැටලු පිළිබඳ අපි කතා කරන්න සූදානමින් ඉන්නවා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සමගින්. ඉතින් වෛද්‍යතුමන්ට කතා කරන්න වෛද්‍යතුමන් පෞද්ගලිකව මුණ ගැහෙන සහ මේ සම්බන්ධයෙන් තියෙන සියලු ගැටලු එකවර අහවර කරගන්න වෛද්‍යතුමන් ඔබට උදව් කරන්න සූදානම්. ඔබට පුළුවන් විශේෂයෙන් වෛද්‍යතුමන්ට ඇමතුමක් දෙන්න සහ මේ සම්බන්ධයෙන් රහසිභාවය ආරක්ෂා කරන් මේ වගේ ආසාදිත තත්ත්වයන් තිබෙනවා නම් ඒ පිළිබඳ ඡායාරූපයක් වෛද්‍යතුමන්ට වයිබ කරන්න හෝ වට්ස්ඇප් කරන්න ඔබට අවස්ථාව තියෙනවා. මම ඔබට දුරකථන අංකය මතක් කරන්නම්. 0712-427 කියන දුරකථන අංකයට කතා කරන්න වගේම ඔබේ ඡායාරූප වයිබ වට්ස්ඇප් හරහා යොමු කරන්නත් ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ අතරතුර ඔබට මේ පිළිබඳ යම් කිසි හෝ ගැටලු තත්ත්වයක් ගැටලුකාරී තත්ත්වයක් පවතිනවා නම් මැදිරියට කතා කරන්න. මැදිරියේ අංකයත් විවෘතයි ඔබ වෙනුවෙන්. 0115-299-299 මේ මොහොතේ ඔබට කතා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් වෛද්‍යතුමනි අපි ප්‍රතිකර්ම ගැන අපිට කතා කරන්නත් පුළුවන්කම තියෙනවා. දැන් අර ආසාදිත තත්ත්වයන් නැති වෙන්න පුළුවන් කියලා අපි නලල ප්‍රදේශයේ විතරක් එහෙම මේකට බලපාන්නේ දැන් හැම ඇතුලේ තියෙන තත්ත්වය හෝ මේ හෝමෝනවල බලපෑම ඇරුණාම අපිරිසිදුකම එහෙම නැත්නම් හිස් හොරි එහෙමත් නැත්නම් ඔය වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි ඒ ගැන චුට්ටක් මතක් කරලා. ඔව් දැන් තිලිනේ දැන් මේක වැරදි මතයක් තියෙන හිස් හොරි තියෙන කට්ටියට කුරුලෑ වැඩි වෙනවා කියලා. ඔව් ඒක ඉස්හොරිහි ඇවිල්ලා ඉස්හොරි කුඩු ඇවිල්ලා මේව බ්ලොක් කරලා හැදෙනවයි කියන එක මං අනුමත කරන්නේ නැහැ. ඒක හරි කලාතුරකින් වෙන්න පුළුවන් වැඩක්. ඊට වැඩිය එකක් බලපාන්න පුළුවන් ඉස්හොරි තියෙන කෙනෙක්ගේ හැම නිරෝගී නැති වෙන්න පුළුවන්. ඒ හැම නිරෝගී නැති වුණාම ඒ හින්දා කුරුලෑ ඇති වෙන්න පුළුවන්. මොනවා වුණත් කුරුලෑ කියන්නේ අර තෙල් ග්‍රන්ථි බ්ලොක් වීම හින්දා ඒක ඇතුළට විස බීජ ගිහිල්ලා පැසවන එක. දැන් අපේ පුරුද්දක් තියෙනවා කුරුලෑ වලට ප්‍රතිකාර කරනකොට ඔහේ ප්‍රතිකාර කරගෙන යන ඔහේ බෙහෙත් ලියනවා. ඒ කියන්නේ අපි පුරුද්දට ලියන බෙහෙත් දෙන එකක් තියෙනවනේ.
හැබැයි මේ ළඟදී මම පරීක්ෂණයක් කරා පරීක්ෂණ වාර්තාවක් එලි දැක්කුවා ඒක ඇත්තටම මේ අන්තර්ජාතිකව ඒක පිළිගත්තා ඒ පරීක්ෂණ වාර්තාව ඒ තමයි ලංකාවේ කුරුලෑවල ඉන්න විසබීජ වර්ග ගත්තාම ඒ විසබීජ වර්ගවල තියෙන ඒ විසබීජ වර්ගය අපි සාමාන්‍යයෙන් කුරුලෑවල හඳුනගන්න කොරයිනෝ මේ බැක්ටීරියම් කියන එක නෙවෙයි ගොඩක් වෙලාවට අපිට හම්බෙන්නේ ස්ටැෆිලොකොකස් කියන සැරව හදන බැක්ටීරියා වර්ග. එතකොට මම කරපු පරීක්ෂණයේදී මට හම්බුනේ වැඩිපුරම 90%ක්ම හම්බෙලා තියෙන්නේ අර සැර විසප්පුවල සැරව ගෙඩි හදන බැක්ටීරියා වර්ග. දැන් අර කොරයිනෝ බැක්ටීරියම් කියන විසබීජ වර්ගයට දෙන බෙහෙත් එක තමයි ඔය ගොඩාක් කට්ටිය දෙන ඩොක්සිසයික්ලින් කියන බෙහෙත. හැබැයි ලංකාවේ ගත්තහම මේ මූණවල ආසාදිත දරුවන්ට දෙන බෙහෙත් ඒ විසබීජ පරීක්ෂා කරපුවම අර කල්චන් ABST කියන එකට ඒකෙදි ඒ අර කියන විසබීජ නාශක ඖෂධය මේ වැඩේට හරියන්නේම නැහැ. හරි වෛද්‍යතුමනි ඔය විසබීජ නාශකයන් පිළිබඳව අපි කතා කරමු. එමතුමක් තියෙනවා සුසන්ති මහත්මිය. අයිබෝන් සුබ දැසනක්. අයිබෝන්. ඔබේ ගැටලුව වෛද්‍යතුමන්ට ඉදිරිපත් කරන්න. මගේ වයස දැන් අවුරුදු 42යි. ඔව්. දැන් අවුරුදු 20 ඉඳලා ඔබේ රූපවාහිනී යන්ත්‍රයේ ශබ්දය අඩු කරොත් අපිට පැහැදිලිව කතා කරන්න පුළුවන්කම තියෙනවා. අවුරුදු 20ක ඉඳලා නලලේ ගෙඩියක් තියෙනවා. ගෙඩියක් තිබෙනවා. ඔව්. දැන් ඒකනම් ඔව්. ඒකෙන් අතරම ඔබතුමිය හඬ පැහැදිලි මදි මේ මහත්මිය අවුරුදු 20ක විතර ඉඳලා නලලේ ගෙඩියක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ තත්ත්වය කුමක්ද කියලා තමයි ඈ අහන්නේ. ඔව්ද ඒ වගේ ඒවා ඇත්තටම පරීක්ෂා කරන්න ඕනේ. දැන් සමහර වෙලාවට දරුවෝ ඇවිල්ලා කතා කරන එකක් තමයි ගෙඩියක් තියෙනවා කියලා සමහරට අස්ථිවලම යම් කිසි වර්ධනයක් තියෙන පුළුවන් ඒක කිසිදු හානියක් නැහැ පිළිකාවක් වෙන්නේත් නැහැ මුකුත් නැහැ එහෙම ඒවා තියෙනවා. අනිත් එක සමහර කට්ටිය තෙල් ගෙඩි තියෙනවා. දැන් අපේ හැමයට තියෙන අර පළවෙනි රූපසටහනේ යට තිබුණානේ කහපාට තෙල් ඒ වගේ පළවෙනි රූපසටහන අපිට බලන්න පුළුවන් වෙයි. ඒ අර යටම තියෙන තෙල් තට්ටුව වගේ ඒ තෙල් තට්ටුව එකතු වෙලා හැදෙනවා කියන අපි කියන ලයිපෝම වර්ග තියෙනවා කියලා. එතකොට එහෙම ඒවා එකක් වෙන්නත් පුළුවන්. සමහර විට ආසාදිත නොවෙච්ච අර තෙල් ග්‍රන්ථියක් වෙන්නත් පුළුවන්. ඉතින් මොකක් වුණත් මේ මහත්මියව වෛද්‍ය විද්‍යාත්මකවම පරීක්ෂා කරන කියන්නේ ඒ ගෙඩිය අල්ලලා බලලා ටෝච් එකක් ගහලා බලලා ඒ දේවල් කරන්නට ඕනේ. ඒ අනුව තීරණය කරන්න පුළුවන්. හැබැයි කැලලක් නැති වෙන්න ඔය කියන ගෙඩියේ තියෙන දේවල් ඉවත් කරන්න කිසිදු ගැටලුවක් එන්න විදිහක් නැහැ. එහෙම පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ප්‍රතිකාර කරන්න පුළුවන්. හැබැයි මෙහෙම ප්‍රතිකාරයේ මොකද්ද කියලා හරියටම කියන්න බෑ. වර්ගය අනුව ප්‍රතිකාරය වෙනස් වෙනවා. හරි වෛද්‍යතුමනි ඔබතුමන්ගේ පරීක්ෂණය පිළිබඳව අපි කතා කරමින් හිටියා. දැන් ඒකෙදි හොයාගත්තේ සාමාන්‍යයෙන් කුරුලෑවල ආසාදිත වෙනවයි කියන ඔය කොරයිනෝ බැක්ටීරියා කියන බැක්ටීරියා වර්ගය නෙවෙයි හම්බ වුනේ ස්ටැෆිලොකොකස් කියන වර්ගය. ඒ කියන්නේ සාමාන්‍ය විසප්පු ගෙඩිවල තියෙන විසබීජ වර්ගය. ඒතර අපි පුරුද්දට අර බෙහෙත් වර්ගයේ දුන්නොත් එහෙම ඩොක්සිසයික්ලින් කියන ඒවා හරි මේ ඒවා දුන්නා කියලා කීයටවත් අර විසබීජ මැරෙන්නේ නැහැ. ඒ නිසා මම වෛද්‍යවරයෙක් විදිහට නම් විසබීජයේ හඳුනා ගැනීමේ පරීක්ෂණ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. මොකද නිරන්තරයෙන් විසප්පු ගෙඩි හැදෙනවා කියන්නේ අර කොස්ස ඇතුලේ විසබීජ නාශක ඖෂධවලට ඔරොත්තු දෙන ඒකට විනාශ වෙන්නේ නැති විසබීජ වර්ග එකතු වෙලා තියෙනවා. ඒ නිසා ඒ විසබීජ එකතු වෙලා හැදෙන එක උඩින් ක්‍රීම් ගෑවට හරියන්නේ නැහැ. එකක් තමයි කොස්ස නැති වෙන්න ප්‍රතිකාර කරන්න ඕනේ. අනිත් එක තමයි හරිම විසබීජයට ගැලපෙන විසබීජ නාශක ඖෂධය දෙන්න ඕනේ. මොනවා කරත් නැවත නැවත ගෙඩියෙන එක වළක්ව ගන්නට නම් කුරුලෑ එන්න හේතුව හරියට අවබෝධ කරගන්නට ඕනි. ඒකට ප්‍රතිකාර කරන්නට ඕනි. ඒක දීර්ඝකාලීනව කරන්න ඕනි. එහෙම කරපුවම කුරුලෑ නැතර නැති කරන්න පුළුවන්. මට තප්පරයක් දෙන්න. ඒ තමයි අර කොස්ස නැති කරන ප්‍රතිකාරවල ප්‍රතිඵලයක් වෙන්නේ වලවලුත් නැති වෙනවා. කැලලුත් නැති වෙනවා. ඒ හින්දා අර මූණේ විසප්පු ගෙඩිවල කොස්ස නැති කරන ප්‍රතිකාර කරනකින් වාසි තුනක් තියෙනවා. එකක් තමයි විසප්පු ගෙඩිවල කොස්ස නැති වෙලා ආපෝ එතන විසප්පු වෙන එක ආපෝ එතන කුරුලෑ වෙන එක නැති වෙනවා. අනිත් එක තමයි කැලල් නැති වෙනවා. අනිත් එක තමයි නැවත නැවත කුරුලෑ එන එක අඩු වෙනවා වගේම පැල්ලම් ගතියත් අඩු වෙලා යනවා. ඒ නිසා මේ සියලු දේවල් තියෙනවා. ඒ හින්දා කුරුලෑ වලට ක්‍රීම් ගානව නෙවෙයි ෆේස් වොෂ් පාවිච්චි කරනව නෙවෙයි ඊට එහාගේ ප්‍රතිකාර තියෙනවා. ඉතාමත් සාර්ථකයි.
හරි ඉතින් ඒ ප්‍රතිකාර ගැන කතා කරන්න තරම් කාලයක් අපිට ඉතුරු වෙන්නේ නැති නිසා අපි ලබන සතියේ මේ කතා බහවෙන් කරගන්නවා. ඉතින් මේ අතරතුර ඔබට තියෙන යම් කිසි හෝ ආසාදිත තත්වයක් පිළිබඳව වෛද්‍යතුමන් සමගින් කතා බහ කරන්න එමතුමක් දෙන්නකෝ. ඒ අදාළ ඡායාරූප යොමු කරන්න WhatsApp Viber හරහා මම ඔබට දුරකථන අංකය මතක් කරන්නම්. 0716 412 427. 0716 412 427. ඉතින් හැඩරුව විශේෂාංගයෙන් ඔබේ රූපය පිළිබඳ සහ මේ ආසාදිත තත්වයන් පිළිබඳව අපි අද කතා කරන්න එකතු කරගත්තා. වෛද්‍ය චෛරුවන් බණ්ඩාර වෛද්‍යතුමනි ඔබේ වටිනා කාලය අපිට එකතු වුණාට ස්තුතියි. ආයුබෝවන්. ආයුබෝවන්. හරි අපි අවරාමයකට ගිහින් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.